තියෙන්නේ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ක්වෙස්චන්ස් 6 එක. බලමු අපිට අපේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේක කියලා තියෙන්නේ සේකලා ඇකඩමි කියන ඇකඩමි එකේ ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කරලා තියනවලු ඒකේ ඉන්න සියලුම ටීචර්ස් ලගේ තොරතුරු කම්පියුටරයිස් කරන්න. ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක හදන්න සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන්න දීලා තියෙන්නේ තාරක සොෆ්ට්වෙයාර් සොලූෂන් කියන කම්පැනි එකට. මම මේකේ වැඩ කරන සීනියර් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් කෙනෙක් ඉන්න එක තමයි කියලා තියෙන්නේ. මේකේ මට බාර දීලා තියෙන්නේ ඩේටාබේස් එක ක්‍රියේට් කරන්න. මේ යටින් දීලා තියෙන ප්‍රශ්න තියෙන්නේ ඒකට අදාළව තමයි ට්‍රෙක් කරන්න ඕනේ. බලමු මේක මොකටද බෙදන්න තියෙන්නේ කියලා. පළවෙනිින් කියලා තියෙනවා ඩේටාබේස් එකේ නේම් එක දෙන්න දුන්නු සේකලා ඇකඩමි කියලා දෙන්න කියලා. අපි ක්‍රියේට් කරගෙන බලමු. මම මේකට ඩේටාබේස් එක ක්‍රියේට් කරගන්න උදාගන්නේ MySQL Workbench එක. මේක අපේ ෆයිල් එකේ තියෙලා new module එකට ගිහින් තව ඩේටාබේස් එක හදාගන්නවා. විදියට මේකේ නේම් එකම රීනේම් කරගන්නවා. ඊට පස්සේ අපි ටේබල් එක ක්‍රියේට් කරගන්න ඕනේ නේද? ඩයග්‍රෑම් එකකට යන්න ඕනේ ඩයග්‍රෑම් කියන එකට. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ බලුවොත් ඊළඟට කියලා තියෙනවා ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් හදන්න කියලා. ඒක හදන්න කියලා තියෙන රික්වයර්මන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට තමයි මේක හදන්න ඕනේ. අපි ඒක ක්‍රියේට් කරගෙන බලමු. මම ටේබල් එක දාගන්නවා. ඒක නේම් එක දෙන්න ස්ටුඩන්ට් කියලා. මේකේ අපිට කොලම් නේම්ස් විදිහට දීලා තිනවා ස්ටුඩන්ට් රෙක් නම්බර් එක දාගන්න කියලා. ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ජෙන්ඩර්, කන්ටැක්ට් නම්බර් කියන එක දාගන්න කියලා දීලා තියෙනවා. මේක විදිහට දාගන්නවා. ඒකෙත් අපිට වාචා 10ක් දීලා තින්නේ. මොකද ලංකාවේ කන්ටැක්ට් නම්බර් එකට ඉලක්කම් 10ක් තියෙන හින්දා මේ විදිහට තමයි මගේ ටේබල් එක ක්‍රියේට් වෙන්නේ. අප බලමු මේක ඊළඟ ප්‍රශ්න මොකක්ද අපිට ගන්න තියෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ දර කියලා තියෙන්නේ අර කලින් හදාගත්ත ටේබල් එකට මේ දීලා තියෙන ඩේටා ටික ඇඩ් කරගන්න කියලා. ඒකත් ක්වරි වලින් නෙමෙයි ග්‍රැෆිකලි දාගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපි ඒක දාගෙන බලමු කොහොමද මේක කරන්න කියලා. මේකේ අපි දැන් මේ හදාගත්ත ටේබල් එක ෆෝවර්ඩ් ඉන්ජිනේටර් කරගෙන ටේබල් එක ඕපන් කරනවා. දැන්ම ෆෝවර්ඩ් ඉන්ජිනේටර් කරගත්තා. මම ටේබල් එක view කරගන්න යොදාගන්නේ HeidiSQL එක. අපි refresh කරාම අපි මෙතන අපි හදාගත්ත ටේබල් එක මේකේ primary key එක තියෙනවා. ඒක ටික අපි හදාගෙන ඉතිරම් තියෙනවා. අපි දැන් මේකේ data add කරගන්න යනවා.
පලවෙන් ඩේට එකක් ඇඩ් කරගත්තොත් මේජර් තමයි ඩේටා ඇඩ් කරගන්න ඕනේ. මේක වීඩියෝ දික්කේ ඉඳන් මම මේක ස්කිප් කරනවා. මේජර් තමයි මේක මම ඩේටා ටික ඇඩ් කරගත්තේ. ඊළඟට බලමු මොකද අපිට කරන්න තියෙන්නේ කියලා. මේකේ අපිට කියලා තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ ඉදිරියේ තියෙන්නේ කලින් අපි අර ඇඩ් කරගත්ත ඩේටා වල යම් යම් තැන් වල වැරදීම් වෙලා තියෙනවා. ඒවා නිවැරදි කරන්න කියලා තමයි මේක කියලා දෙන්නේ. කියන අප්ඩේට් කෝර එකක් භාවිතා කරලා ඒ වැරදි ඩේටා ටික අප්ඩේට් කරන්න කියලා තමයි මේක කියලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ දෙට බැලුවොත් මේක පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ස්ටුඩන්ට් රෙජිස්ටර් නම්බර් එකේ STU006 කියන එකනාගේ ෆීමේල් කියලා තමයි තියෙන්නේ. ඒක අපි මේල් කියලා අප්ඩේට් කරන්න ඕනේ. බලමු ඒක කොහොමද අපි අප්ඩේට් කරන්නේ කියලා. මේකේ මම HeidiSQL එකේම query එක ගහලා execute කරලා බලනවා අප්ඩේට් වෙනවද කියලා. මේකේ අප්ඩේට් කරගන්න අප්ඩේට් student කියන table එකේ set කරන්න ඕනේ. gender එක කියලා සෙට් කරන්න ඕනේ. කොහොමද? එයා රෙජිස් නම්බර් එක අප මෙතන දාන්න ඕනේ කාගෙද වෙනස් කරන්න ඕනේ කියලා. වෙනස් කරන්න දෙන්නේ STU 006 කියන එකන එක තමයි අපිට වෙනස් කරන්න තියෙන්නේ. අප බලමු මේක execute කරලා. execute වුණා. අප බලමු මේක data එක දැන් කියලා දිනා කියලා. මේ තියෙන්නේ අපි තාම update කරේ නැහැ, refresh කරන්න ඕනේ update වෙන්න. මේ තියෙන්නේ female කියලා මේක. මේක refresh කරාම male කියලා update වුණා. මේ විදිහට ඊළඟ ප්‍රශ්නෙත් අප බලමු. දෙවෙනිගේ කියලා තියෙන්නේ නදුනි විජේසිංහ කියන එක්කෙනාගේ රෙජිස්ටර් නම්බර් එක STUD010 කියලා තියෙන්නේ. ඒක අපිට චේන්ජ් කරන්න කියනවා STU010 කියලා. ඒක තමයි HeidiSQL එකේ අර විදිහටම කෝර එක ගහලා චේන්ජ් කරනවා. මේකත් අර විදිහටම අප්ඩේට් කරගන්න තියෙනවා. ඊට පස්සේ අපි දාන ඕනේ කාගෙද වෙනස් කරනවා කියන්නේ. නදුනි කියන එක්කෙනාගේ තමයි වෙනස් කරනවා. ඊට පස්සේ අපි මෙතන end එකක් දාලා එයාගේ last name එකක් දෙන්න. මේ විදිහට එක දීලා මේක execute කරලා බලමු මේක හරියට වැඩ කරනවා කියලා. හරි මෙතන පේනවා STUD010 කියලා තමයි තියෙන්නේ.
අප මේක රිෆ්‍රෙෂ් කරාම stu 010 කියලා මෙන්න මෙතන අප්ඩේට් වෙලා තියෙනවා එයාගේ stu 010 කියලා. ඊළඟට අපි ඊළඟට ප්‍රශ්න බලුවොත් ඒකෙත් අර විදිහමයි මේක කියලා තින්නේ student register number එක stu 020 කෙනෙක් වෙනාගේ first name එක change කරනලු කලණි කියලා අපි ඒක වෙනස් කරමු. තර විදිහටම අප්ඩේට් එකක් තමයි ගන්න. මේ විදිහට තමයි මේක කවර් එක වදින්නේ. ඒකත් අපි එක්සිකියුට් කරලා රිෆ්‍රෙෂ් කරලා බලමු අපිට. මේ දිනේ ලා. හරි මෙතන කලණි කියලා අප්ඩේට් වුණා. මේ විදිහට තමයි මගේ වීඩියෝ එක යන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.